මේ විදිහකින් මම කියලා දෙන්නේ කොහොමද ඊරුවේෂන් ඩොක්ටර් කේ වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අද අලුත් වෙබ්සයිට් එකක් තමයි අපිට බලාගන්න තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා මේ රෙජිස්ටර් බටන්, රෙජිස්ටර් නව් කියලා බටන් එකක් තියෙනවා. මෙතන උඩිනුත් තව ඒ වගේම බටන් එකක් තියෙනවා. ඉතින් මේ බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ අපිව තවත් වෙබ් අඩවියට ගෙනියනවා. මෙතන ඔයාලට පේනවා ඇති යටින් බටන් දෙකක් තියෙනවා රෙජිස්ටර් වෙන්නයි ලොගින් කියලා. මෙතන රෙජිස්ටර් බටන් එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන රෙජිස්ටර් ෆෝම් එකක් තමයි මෙතන දෙන්නේ. මෙතනදී ඔයාගේ ෆස්ට් නේම් එක දෙන්න. ඊට පස්සේ ලාස්ට් නේම් එක, ඊමේල් එක ඔයාලා පාවිච්චි කරන හරි ඊමේල් එකක් දෙන්න මෙතන වැඩ කරමු. හරි ඊට පස්සේ ඔයාගේ වැඩ කරන නම්බර් එකක් දෙන්න අනිවාර්යෙන්. මොකද ඊළඟ ස්ටෙප් එකේදී OTP කෝඩ් එක ලබා ගන්නවා. හරි අංකයක් දෙන්න ඕන ඔයා දැනට පාවිච්චි කරන්න. ඊට පස්සේ ජෙන්ඩර් එක තෝරන්න, බැච් එක ඉන්න දැන් බැච් එක මොකද කියලා. ඊට පස්සේ ඉන්ස්ටිටියුට් එක කොහෙද ක්ලාස් යන්නේ ඒක මෙතනින් දාන්න. ඔයා කොහෙවත් මේ ආයතන තුනෙන් එකකවත් යන්න නැත්නම් මෙතනින් ඔන්ලයින් ගිය එක තෝරන්න. මම දැනට දැක්ම ගිය එක තෝරගන්න. ඊට පස්සේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ඒලෙවල් හදාරන්නේ මොකෙන්ද කියලා මෙතනින් දාන්න. ඊට පස්සේ සිටි එකට ඔයා ඉන්න නගරේ නම දාන්න. ඊට පස්සේ ඇඩ්‍රස් එකට මමගේ ඇඩ්‍රස් එක දාගන්න. මෙතන ඇඩ්‍රස් එක මේ වගේ ෆිල් කරගන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක මතක හිටින්න, පාස්වර්ඩ් එකක් දාගන්න. අංක 8කට වඩා, අකුරු 8කට වඩා වැඩි ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් ඔයාලා හදාගන්න. උපන්දිනේ වගේ පාස්වර්ඩ් එක පාවිච්චි කරන්න එපා. මොකද ඒක එච්චර සිකියුරිටි එකට හොඳ නැහැ. හරි ඊට පස්සේ මේ ස්ටෙප් ටික කරාට පස්සේ මෙන්න මෙතන I am not robot කියලා පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ හරි ලකුණු වැටුණාට පස්සේ register කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයා ගෙනියන්නේ OTP verification වලට. ඔයාගේ කලින් දුන්න මොබයිල් නම්බර් එකට අනිවාර්යෙන් මිනිත්තුවක් වගේ ඇතුළත OTP කෝඩ් එක ඔයාලට එනවා ෆෝන් එකට.